ඒ දවස්වල ඔයාට ඕනෙමයි කියලා හිතච්ච දේවල් දැන් ආයේ මතක් වෙනකොට ඔයාට මොකද හිතෙන්නේ? හා වලක්කපන් වැල්ලිලා ඊට උඩින් මල් ටිකක් දාගන්න හිතනවා. අන්න එහෙමයි අපි ආදරේ කරේ. Hi, ඔන්න අද අපි ආවා Star Back to School program එකට. මම ඔෂේන්. එතකොට මම රවින්ද්‍යා. අද අපි බලමු අපේ school කාලේ memories මොන වගේ වේවිද කියලා නේද? අනිවාර්යයෙන්ම. ඉතින් රවින්ද්‍යා කොහොමද ජීවිතේ? හොඳයි. ඉතින් මේ දවස්වල පොඩ්ඩක් අධ්‍යාපන කටයුතුම තමයි ඒව කරගෙන ඉන්නවා. ඔයා මොකද්ද වගේ school? ආ ඉස්කෝලේ මොනවාගල මහානාම ශාතික පාසල. මාත් හොඳින් ඉන්නේ. මගේ ඉස්කෝලේ නම් කොළඹ DS යනනාගේ විද්‍යාලය. අපි ඉස්කෝලේ කාලේ වෙච්ච දේවල් මතක් කරලා බලමුනේ. Star Back to School. අපි දැන් ඉන්නේ අපේ පළවෙනි සෙග්මන්ට් එකේ. මේ සෙග්මන්ට් එක තමයි ස්කූල් මෙමෝ. දැන් මට ප්‍රශ්න වගේක් හම්බෙලා තියෙනවා. එතකොට ඔයාලට ප්‍රශ්න ටිකක් හම්බෙලා තියෙනවා. මම මෙයාට හම්බෙච්ච ප්‍රශ්න දන්නේ නැහැ. මෙයා මට හම්බෙච්ච ප්‍රශ්න දන්නේ නැහැ. දැන් ලාස්ට්ද? අනිවාර්යයෙන්. හරි. අහන්න බලන්න. ඉතින් මම අහන්නන්නේ. ඔයා අහන්න. හරි. පළවෙනි ප්‍රශ්නේ මොකද්ද වැඩිපුරම කට් කරපු පීරියඩ් එක ඉස්කෝලේ යන කාලේ? ඔක්කොම කට් කරා. රයිට්. ඔක්කොම එක වගේ කට් වුණා. මම වැඩි හරියම්ම කට් කරේ ගණන් පීරියඩ් එක. මැත්ස්. මගෙන්. රයිට්. ඔයාට එන පළවෙනි ප්‍රශ්නේ. ස්කූල් ටයිම් එකේ ඇයි ඔයා හොඳ බබෙක් වගේ හිටියේ? මෙහෙමනේ දැන් අපිට ඉස්කෝලේ යන කාලේ එක එක ටාගට් තියෙනවානේ. එතකොට මට තිබුණ ලොකුම ටාගට් එක තමයි ඉස්කෝලේ හෙඩ් ගර්ල් වෙන්න ඕන කියන එක. ඉතින් ඉස්කෝලේට ගියපු දවස් ඉඳන් මගේ තිබුණ ලොකු ටාගට් එකක්. එතකොට මම ඉතින් ෂොට්ටක් තැම්පත් විදිහට හිටියා මට ඒ ටාගට් එක තිබුණ නිසා. ඔකේ. ඒ නිසා ලොකු වැඩක් නෑ. ඔකේ. හරි. ඔයාට හම්බෙච්ච ඊළඟ ප්‍රශ්නේ. කවදා හරි දවසක ටීචර් කෙනෙක්ට ෆ්ලර්ට් කරලා තියෙනවද? ටීචර් කෙනෙක්ට ෆ්ලර්ට් කළා. ඕ ඒ කියන්නේ මෙහෙමයි. ෆ්ලර්ට් කියන්නේ මේ ලොකු දරුණු ගණේ විදිහට නෙමෙයි. අර දැන් ඒගොල්ලෝ අර ගුරු විද්‍යාලයෙන් එළියට ඇවිල්ලා ට්‍රේනින් ට්‍රේනින් එන අය මම එතකොට අපි 11 වසරේ වගේ. එතකොට නිකන් ඩයනා කියලා මට හොඳට මතකයි. හරිද? ඒ ටීචර් තමයි මැඩම් තමයි ලස්සන මේ සෙට් එකෙන්. ඒ සෙට් එකේ පොඩි අර පොඩි ක්‍රෂ් එකක් වගේ තිබ්බා. ඒ වුණත් අර ලොකුවට කියන අපි ළමයි ඉන්නේ තාම. ඉතින් ඒ මොනවාද කියන්නේ? ටීචර් ගැනු ඉංග්‍රීසි. හැබැයි හොඳටම ඒක හං හිටියා. මොකද එයා ලස්සනයි. හැබැයි අර ගණන් වගේ ගෙනුවා නම් මම හිතන්නේ මේ ගණන් පීරියඩ් එක කට් නොකර ඉන්න තිබ්බනේ. ඔව්. හරි. මගෙන් අහන්න ඕන ප්‍රශ්න. රයිට්. හොඳ ප්‍රශ්නයක්. ඉස්කෝලේ කාලේ ලව් එක කොහොමද? මෙහිමයි ලව් කියන්නේ මේ එහෙමත් නෑ. මේ ප්‍රශ්නේ ස්කිප් කරන්න. ස්කිප් කරන්න බෑ. මටත් දැනගන්න ඕන ලොකු ප්‍රශ්නයක්. කොහොමද කියලා දහන්නේ? ඔව්. මෙහෙමයි අර මොනමගේ කාලේ පොඩි ෂෝට් එකක් තිබුණා. මං කියනවා මට ලොකු ටාගට් එකක් තිබුණා කියලා. ඒ නිසා ලොකුවට නෑ. ඒක තිබුණේ නෑ. ඒක තිබුණා නම් මට ඇත්තටම ඒ ටාගට් එකට යන්න බෑනේ. ඒ නිසා තින් චුට්ටක්. හරි. එච්චරයි. ඒ ඊළඟ ප්‍රශ්නේ. නෑ නෑ. හරි. සෙල්ෆිෂ් එකක් දුම. නෑ. ඊට පස්සේ ඔයාට එන ප්‍රශ්නේ ඉස්කෝලේ කාලේ යන කාලේ හරි කමක් නෑ. තාත්තා ගැන තියෙන ආදරණීයම මතකෙ මොකද්ද? ඒක ලස්සන කතාවක් තියෙනවා ඒකට තාත්තා ගැන නේ. මෙහෙමයි. ඒක මෙහෙම ගන්නම් මම. ඉස්කෝලේ පළවෙනි දවස මගේ තාත්තා මට ලස්සන දෙයක් මේව කරනවා. මං කොහොමත් වාහන වලට එහෙම ආසයි. ඉස්සර වාහනයක් තිබ්බේ නෑ අපිට. මේ මම නර්සරි යනකොට තාත්තා මට හොඳට මතකයි මගේ කනට ඇහිලා තියෙනවා පුතේ මං ඔයාව ලොකු ඉස්කෝලේට කාර් එකකින් අරන් යනවා කියලා. නර්සරි යන කාලේ කිව්වා. ඉස්සර අපි ත්‍රිවිල් එකේ එහෙම ගියේ. මම ඉස්කෝලේ යන පළවෙනි දවසේ කලින් දවසේ එයා වාහනයක් අරන් ආවා. ඒ කියන්නේ අපිටම කියලා වාහනයක් මට හොඳට මතකයි. ඒක ගොඩක් සංවේදී එකක්. ඒක මගේ කියන්නේ මට තාත්තා දුන්න හොඳම දෙයක්. ඒ කියන්නේ මං ඊට කලින් වාහනවල ගිහිල්ලා තිබෙත් නැහැ. කියන්නේ අපේම කියලා. ඒක මට තාත්තා දීපු තෑග්ගක්. ඒක දැන් ඒක හරි අමුතු ෆීලිං එකක් මට. අනිත් එක ඔයාගෙන් අහන්න තියෙන්නේ ඉස්කෝලේ කාලේ යාළුවොත් එක්ක තිබ්බ ලස්සන මතක ටිකක්. ඉස්කෝලේ කාලේ යාළුවොත් එක්ක ඒ කියන්නේ මට මෙහෙම හැරෙද මට එක එක තැන්වල එක එක යාළුවෝ ගොඩක් හිටියා. ඉස්කෝලේ කාලේ යාළුවෝ ගොඩාක් මට හිටියා. ඒ කියන්නේ මට කොහේ ගියත් යාළුවෙක් ඉන්නවා සාමාන්‍යයෙන්. එතකොට හොඳම මතකේ මම කැමති අපේ ඉස්කෝලේ හැම අවුරුද්දම දෙන ප්‍රොජෙක්ට් බෝඩ් එකෙන් දාන්සලා පොසොන් එකට. අන්න ඒක තමයි මම ආසම මතක තියෙන්නේ සාමාන්‍යයෙන්. ඒත් එක්කම මේ අපේ මහානම් ශාතික පාසලේ ස්ටේජ් එකක රවින්ද්‍යා නැති ස්ටේජ් එකක් තිබුණේ නැහැ මෙච්චර කාලෙකට. මම නැති තැනක් තිබුණේ නැහැ. නෑ ඒ ඉතින් මම ඒ හැම තැනටම ආසයි. ඒ හැම තැනකම යාළුවෝත් ඉතින් කියනවලු මට ලස්සන ආද මෙහෙමයි හැමෙම කියලා. යාළුවෝත් එක්ක ඉතින් මට මතක ගොඩාක් තියෙන. ඒ කියන්නේ 6 වසරේ ඉඳන් විශේෂයෙන්ම 17 වසරට ගත්තොත් එහෙම මතක ගොඩාක් තියෙන. ඒ මතක ගත්තොත් මම ප්‍රෝග්‍රෑම් එකේ ටයිමින් මදි. මම ඒ නිසා ඔයගේ ප්‍රශ්න අහන්න. හරිද? හරි හරි. ස්කූල් එකේද ලැබුණු අමතක නොවන පනිෂ්මන්ට් එක මොකක්ද? අම්මෝ පනිෂ්මන්ට් නම් කාලා තියෙනවා. අමතක නොවන පනිෂ්මන්ට් එක කියලා මට මතක මම ග්‍රේඩ් 9 මට මතකද මට මතක විදිහට ඉස්සර මේ අපේ ඉස්කෝලේ ගාත කියනවා. හැම ඉස්කෝලේකම එක වෙනවා. ගාත කියනකොට අපි ලස්සන බුදු මැතුරක් තියෙනවා. එතන හඳුන් කූරුවය මේවා ගහලා මගේ තියෙන කොහොමත් කඩප්පුලි වැඩ. එහෙනම් හරි අමුතු. ඒ කියන්නේ ගහ මරා ගන්න ඔය වගේ පොඩි පොඩි ආතල් තමයි මගේ තියෙන්නේ. මම එකපාරක් රචින්නයකට අර ත්‍රිකෝණේ වගේ තියෙන තුම්මුලස් කියන්නේ ඒකකට හඳුන් කූරක් ගැට ගහලා ඒ කියන්නේ අග කෙලවර හඳුන් කූර මේ පිච්චිලා ඉවරනකොටම නූලට තමයි ගිනියන්නේ. ඒ වගේ ගැටගහලා මං වැල්ලුවා හඳුන් කුරු ගහන තැන රචින්න. රයිට්. ඊට පස්සේ ඒක පිපිරුවා. ඒ කියන්නේ මම කොමරි ඉස්කෝලේ මේ ස්කූල් සෝන් එක යනකොට තමයි පිපිරුවේ. ඒ කියන්නේ ප්‍රින්සිපල්ට පේන දුර. ඒ පොඩක් අපේ ඉස්කෝල කැමරා එහෙම ගහලා තිබි යුද්ධ කාලේ හින්දා. මොකද කැමරාස් එහෙම ගහලා තිබ්බ CCTV. මාත්තක තව දෙන්නේ ගියායි වැඩේට. ඒ දෙන්න පැත්තකට වෙලා හිටිය මම ගේම් එකන ඔක්කොම අටෝල කරලා ආවේ මම. එතන මාව නෝට් කොමරි බ්ලාස්ට් වුණා. බ්ලාස්ට් වුණාන් පස්සේ හෙව්වා කැමරාස් වලින් මාව මාට්ටු. අර දෙන්නව මාට්ටු නෑ මට පාවල දෙන්නත් බෑ. අන්තිමේදී මාව ගෙන්නලා මට මතකයි පීරියඩ්ස් දෙකක්ද කොහෙද මම ප්‍රින්සිපල්ම දන ගැස්සුවා මේ ඉස්කෝලේ පිට්ටනියේ හරියටම මැද්දේ. මම 9 මාර විතර නේද හිටියා. මට හොඳට මතකයි වෙලාව 9 මාර වගේ නේද හිටියා. ඒක තමයි මගේ තියෙන එක. රයිට්. ඔයා කෑම කන්න ගොඩක් ආසයිනේ. ඔව් රයිට්. ඉස්කෝලේ කැන්ටින් එකේ නුත් කාලා තියෙනවනේ. ඉස්කෝලේ කැන්ටින් එකෙන් කාපු රස්සම කෑම එක මොකක්ද? රස්සම කෑම එක මම සාමාන්‍යයෙන් වැඩිපුර ටී බොන්න කැමතියි. ඒකට මට ඉතින් කොහෙ ගියත් මම ওই ටී එකක් බොනවා තරම් දෙයක් නෑ. ටී එක තමයි. ඔව් ටී එක. හරි. ඊට පස්ස ඔයාගනිත් ප්‍රශ්නය කවදහට ක්ලාසක අන්තිමය වෙලා තියෙනවාද? ඕඩෝ ඔව් ලැජ්ජ කරන්න එපා. අන්තිම වෙලා තියෙනවා ලැජ්ජාවක් නෙමෙයි. අද මං ඉන්න තැන ඒ මගේ ටර්නින් පොයින්ට් එක. ඒකත් ග්‍රේඩ් කීයද? 9 තමයි ඔක්කොම වෙන්නේ. මට වෙන්න පුළුවන් ඔක්කොම ටික 9 වසරදී මාව ඇත්තටම පන්ති අන්තිමය වෙනවා. ඒක මං කොහොමත් ඉගෙන ගන්න දක්ෂයක් කෙනෙක් නෙමෙයි. මම බාහිර වැඩ තමයි මගේ ගොඩක්ම තිබුණේ. ස්පෝර්ට්ස් තමයි කරේ වැඩි හරියක්. එතකොට ඒකෙන්ද මට පන්ති අන්තිමය වෙනවා. එදා මට මාර ලැජ්ජාවක් ආවා. මාත් එක්ක ඉස්කෝලේ ගිය අය දන්නවා ඒ ඉන්සිඩන්ට් ඔක්කොම මේ ඒගොල්ලෝ බලන් ඉන්නවනේ. ඒලන්න මතක් වෙයි මං මාර විදියට ලැජ්ජ වෙච්ච දවසක්. මොකද යාළුවෝ මට මාව බයිට් කරා. ඒ බයිට් කරපු එක මං මොටිවේට්ටයක් විතර අරගෙන ඊට පස්සේ මං එනවා උඩට. හරි. ඔයාට හම්බ වෙන්නේ ඊළඟ ප්‍රශ්නේ. කොල්ල පස්සෙන් ඇවිල්ලා තියෙනවානේ. හා. ඔයාට එන ප්‍රශ්නේ තමයි බොයිස් ලගෙන් ආදර යෝජනා කීයක් ඇවිල්ලා තියෙනවද? මට ඒක දැනගන්න ඕනේ. ඒ මං ගණන් කරලා නැහැ. ආයේ තරමට ආවා. செவ்வளவு கால போட்டா මට වදගේ කොමර ඉස්සල්ලාම පිරිනමෙක් මගෙන් ආස්කවුට් කරේ මම ග්‍රේඩ් 7 වගේ ඕ ග්‍රේඩ් 7 ඉති ඊට පස්සේ ඉතින් අවුට් කරනකම තිබුණා ඇති යෝෂා වඩා ගණන් ගන්න නෑ ඔව් ගණන් ගන්න හොඳයි හොඳටම හොඳයි හරි දැන් මේ ඉස්කෝලේ යන කාලේ සාමාන්‍යයෙන් පිරිනමයි එකෙක් ගෑනමට ප්‍රැන්ක් කරනවනේ එහෙම කරලා තියෙන හොඳම නැති ප්‍රැන්ක් එක මොකද්ද හොඳම නැති ප්‍රැන්ක් කියන්නේ මම කරේම හොඳම නැති දේවල් කරේ මේ ඒ කාලේ මෙහෙමයි අර හොඳම නැති ප්‍රැන්ක් එකකට ඔය මෙහෙමයි ඔය මම සාමාන්‍යයෙන් කෙල්ලොන්ව පොඩ්ඩක් අර එන්න දීලා කියන්නේ යාළුවි වගේ පෙන්නලා නෑ නෑ යාළු නෑ මම ඔයා ගැන එහෙම අදහසක් නෑ කියන ලෙවල් ඒව කරලා තියෙනවා කියන්නේ ගර්ල් කෙනෙක් දැන් අපේ ගක්ම කොළඹ තියෙන ඔක්කොම හොඳම ස්කෝල ටික තිබ්බේ අපේ ස්කෝල වටේ ඒ කියන්නේ ගෑල් ළමයි යන ඉතින් එතකොට බෑන් වල යනවා තව පන්ති වලට එහෙම එනවා එනකොට ඉතින් මම පොඩ්ඩක් ෆ්ලර්ට් කරනවා ඊට පස්සේ පොඩ්ඩක් අවුස්සනවා අවුස්සලා එකපාරක් මම කරපු වැඩේ මේ මම නිකන් මම ඒ ළමයත් එක්ක හොඳට කතා කරා ඒ ළමයා හැබැයි හිතේ තියන් ඉඳලා හරිද මේ මම ඊට පස්සේ කරපු වැඩේ නෑ මට එහෙම අදහසක් නෑ මේ ඔයයි මොකද්ද මේ එයා මගෙන් අහනවා එතකොට මේ මේ මාට කැමැත්තෙන් නෙමෙයිද මාත් එක්ක මම කෝ නෑ එහෙම එකක් නෑ ඔයා කොහෙද මේ ගිහිල්ලා තියෙන්නේ ඒ වගේ දේවල් කරලා තියෙනවා තව රබර් පටි වලින් ඉදලා තියෙනවා මේ මොනවාද ඔය ළමයි ඔව් මේ මොනවාද බිත්තර කුණු බිත්තර වලින් ගහලා තියෙනවා ඒ වගේ දේවල් කරලා තියෙනවා නරකයි තමයි right ඊළඟ ප්‍රශ්නේ හොඳ ප්‍රශ්නයක් කවදා හරි බොරු ලෙඩක් අරන් ඉස්කෝලේ නොගිහිල්ලා තියෙනවා ඔහු ගොඩක් මට මතකයි මේ ඉස්සර කියනවනේ ඔය මේ මොනවාද සුදුනුනුද කොද තියාගත්තා මුණ එනවා මොකක්ද එහෙම එකක් තියෙනවා ඕ මම මතකයි මේ මං එහෙම නොගිහින් ඉඳලා ඉත සාමාන්‍යයෙන් මං උදේ ඉස්කෝලට යනවා මොකද ඉස්කෝලේ මීඩියා යුනිට් එක මම කරානේ ගොඩක් අර එතකොට උදේ 7:45 වගේ වෙද්දී ඉන්න ඕනේ ඉස්කෝලේ මේ ඉස්සර මම අප්පච්චිනේ ගිහින් දාන්නේ එතකොට අර සමහර තැන්වල ඉතින් අර එහෙම එක දවසක් මං මට මතකයි මේ එහෙම නොගිහින් ඉඳලා හරි ඔයාට හම්බෙන අවසාන ප්‍රශ්නේ හරිද දැන් මේ හදිසි හරි ස්කෝලේ කාලේ ඔයාට මාව හම්බුණා නම් ඔයා මට එතකොටත් ආදරේ කරනවා මෙහෙමයි ඔයා දන්නවනේ ඒ කාලේ මගේ ලුක් එකත් කොහොමද කියලා මම ඔයාලට මේ ලක් දෙත් මම හිතන්නේ මේ ෆොටෝස් වගේ ඕ මෙහෙමයි මම ලුක් එකට නෙමෙයි මම ගොඩක්ම යන්නේ දක්ෂකමටයි බුද්ධිමත්කමටයි හරිද ඒ කාලෙත් ඉතින් අමුතුවෙන් වෙනසක් නෑනේ ඔයාමනේ දැන් ඉන්න කෙනාම වෙන්න ඕනේ මොකද පොඩි වෙනසක්වත් මන්නම් පේන්න වෙලා කියලා. මොකද මම ඔයත් එක්ක කතා කරලා තියෙන දේවල් එක්ක මම යාළුවෙයි. ඉතින් මම කැමති දෙන්නේ. right. හරි. මෙහෙමයි මේක මේ උත්තරේට අනිවාර්යෙන්ම sorry මේ ප්‍රශ්නෙට අනිවාර්යෙන්ම උත්තරේ ඕනේ. හරිද? ඉස්කෝලේ කාලේදී ඔයාට මාව හම්බුලා තිබ්බනම් ඔයා ඒ කාලේදී මට දාන්න නික්නේම් එකක් මොකක්ද? නික්නේම් එක හොඳ එකක්ද නරක ඔයාට හිතට එන එකක් කියන්න. ඔයාට මාව දැක්කයන් පස්සේ මාව ආශ්‍රය කරලා මොකක් හරි එකක් ඇතිනේ. ඒ කාලෙදී ඔයා එන නික්නේම් එක. සුදු මැනිකමට. හරි. ඔයාගේ කැමැත්ත right. හරි. මේ විදිහට තමයි මේ සෙග්මන්ට් එක ඉවර වෙන්නේ. අපි බලමු අපේ ඊළඟ සෙග්මන්ට් එක මොන වගේ වේවිද කියලා. දෙකටම බලන් ඉන්න. අනිවාර්යයෙන්. Star Back to School ඔන්න අපේ ඊළඟ ගේම් එක තමා ගෑනු පිරිමි මල් පළතුරු ඉස්කෝලේ යන කාලේ කරලා තියෙනවනේ මම රූල්ස් ටික කියන්නම් අකුරු 5ක් දෙනවා ඊට පස්සේ ඒකට තප්පර 30 දෙන්නේ ඒ අකුරට අපිට තියෙන ගෑනු අයගේ තොර පිරිමියගේ ඒ එවිදිට ෆිල් කරන්න අන්තිමට ලකුණු දෙනවා ඒකෙන් දිනන්නවා පුළුවන්නේ උයන්න Belai. Ini mama lah. Gal lagi nama tadi. Mama gal. Gal lagi nama tadi apa? Umayangga na. Uresha. Lapan udah hayai. Yang film lama lagi nama? Udita. Ushan. Lapan udah hayai. Tapi mama itu lapan udah ada ni. Oh, ya tu tu dah gini ya. Itu pasal malam aku ada. Malam ni. Itu dia kau lihat. Hari mama malam lihat udah wedia. Palat tural lihat uk. Uk palat tural ni. Oh. Itu kita sata ura, gama udu gam kalau kita manggil tanda tiennya wah hari. Ekadat lakukan dahaya dengan kita Malaysia mandiri awat dahaya bisa tiennya hatuli panah hatap. Mandiri lakukan hatap itu ada bisa. Bisa. Hari main game kita mandiri nak kau macam. Yang maitan depa. Mampar dengan kita mati na. Shit. Mana dekak patah punya guna. Ii mati rumah itu. Hari, gaya nama apa nama? Manuldi. Malaysia. Oh. Filipina mana? Manula. Malaysia. Ii mana malah koi palat teruknya patah guna. Mata tahu mana? Ika mata. Hebat sata maina. Maina. Gamu mali gavilah. Pepet itu ya, na. Terus dahai wisset dia hatali, mana hatali ay? Eh, wah, di naik lagi. Eh, itu na. Right. Hari. Ah? Nah. Eka clue ini. Apa gambar? Memang. Mama ganwik kena. Harus tu. Nuandi, kama ganwik. Mang naena. Harus. Ini pasal, itu ni magat mama nuan kira. Nampi di mana mana ni mal. Harus tu. Mal? So kot mal na mal. Nil kader lalu. Palatura mata awet. Palatura mata awet na. Sata? Sata naya. Oh, mama naya. Enam pahai. Pahai itu. Oh. Gam? Nah, tandi. Nomor. Ia hatali sepahai. Andi ni nane. Hari. Hah? Ber. Ber. Gaya lama kita mana? Vagisha. Vasanti. Hari. Pirimina mana? Pirimina Vanidu. Vasanti. Mala? Mala kar. Vad. Vad. Palatura? Palatura tar. Veralu. Ati. Sata. Vandura. Valaha. Gama. Gama kar. Valas mulla. Hatai. Shit. Awasan aku ni. The. Ini kamu apa ni? Pada indah katawan. Ini mana yang mata aku ni punya ni? औरत के लिए बना। क्या नाम है क्या नाम? इनमें का काव्य है। दामिता। दामिता। हरे। फिर भी नाम है? दानिदू। दामिंद। मार्टी त्रुवे का कद मताकुन है। पालतूर। दाम। dang. Hari, itu kau dayai. Hari, itu kau tak macam mana? Hari ni, aku mula macam. Desi pahai mata. Hah? Right. Visai, hataliai. Desi pahai dan visai hataliai. Ah, hari. Itu kau hataliai. Pada kena. Hari ni kadang period dekat kerupuk percubaan. Anu ay. Oya, netaran mula aku dah kata nak. Ekasiya panah. Icha tiada ikut na. Ekasiya panah. Kau mahari, dengan pis sekolah kali kerupuk segmen mangkita netaran pis sekolah kali dia apa game? Making win kerja mama. Sekolah kali di mihma, sekolah kali di na mihma tu mata kuna patah kala deng inna ulu betul. Hari, ena mes segmen tiket berai, api amu ina segmen tiket. Hari ya. Muna dah lalu live mana. Memang. Star Back to School. Malam aku apa dengar gelapi lah. Mereka langit tu, ni. Lasan. 3, 2, 1 ke berapa sih baru kian? Hari. Deng passport dengar mereka thodo kian duga. Hari, मैं तो मैं आप इधर ना गिलेंगे segment का guess my mind segment का मैं के दी आप इधर ना जो हम बेनवा एक एक topic आप ये topic वाले तो ये दिन दे आप इधर ना एक एक guess करना दिया था मैं के test कराने मैं के दी आप इधर first time आप ये hard ये तो मैं guess करते हैं वो मैं के आप इधर ना win करना है हमारे तंग आप इधर time तूना कम बेनवा मैं तूने दी को हमारे आप इधर ना एक मंदे guess कराना बालों में इधर ना गिलेंगे ready थे आई बालों मटक बालागन दोन कॉमेडी Pizza. Noodles. Hot dog. Pizza. मैं मावे इतना पौड़ा मान्यं करना वाले। ऐया ने? एक ऐने वाई फास्ट फूड देखे माय का नहीं। ओ ए ट्रीट इधर आप इधर नेकड़ क्यों ना नेकड़ पदे? अरे। इतने मुलिंदा मगर ना? नहीं फास्ट फूड। Pizza. Hot dog. Pizza. Pizza. Mok dane meya. Mata ek reuna. Hari. Priyanka Chopra. Shahrukh Khan. Actress ne. Anek aayega mu bolli dammi meya haana. Ha. Shahrukh. देवनी किधर? एक्ट्रेस ने? प्रियंका चोपड़ा, दीपिका, करीना कपूर, स्कूबी डू Australia. Sri Lanka. US. Sri Lanka. Ayuh, Sri Lanka. Cuma kebetulan. Okay. Z. Y. R. N. Berdak mana? Galapi luck na. Ada ibadah. Ini na bolu. Hari, ini nanti mes segment kita ura ekayap den hari dekat sekarang ni. Scooby Doo. Aduh, kita ura. Kaman na itu egan apa sebala kamu api balom hilang segment kita mana lagi wedi gila. Mau kata hari ni kita mana? Iti, mama dah not, wah. Orang itu ni. Ekak kat kau mana hari itu? अदर ना तो होगा कि देवल मेरे को लोग शॉट चारा करना दान है। एक ब्रांड एक कक्कर किया ना एक ब्रांड एक गाता ने और कई वहाँ लज्जा अबे कितने मिनट से मेरे पैर बैठ पास। Star Back to School Ilang ඊළඟ සෙග්මන්ට් එක තමා who's most likely to. ඒ කියන්නේ එතකොට අපිට ප්‍රශ්න ටිකක් අහනවා. ඒකෙන් වැඩි හරියක්ම ගැලපෙන්නේ එක්කෙනා පොයින්ට් කරන් තියන්නේ. මට මගේ මොකක් හරි දැන් අහන ප්‍රශ්නේ මට ගැලපෙනවා නම් ඔයා මාව පොයින්ට් කරන්න. මෙයාට ගැලපෙනවා නම් මම මෙයා පොයින්ට් කරනවා. ඒ විදිහට තමයි යන්නේ. බලමු අපි. කවුද මුලින්ම ආදරේ කිව්වේ? මෙයා. මම තමා කිව්වේ. මම මෙයාව දැක්කා. මෙයාගේ වොයිසින් ඒවා ඇහුවා. මට හිත ගියා මං කිව්වා මට ආපු එක ආවොත් ආවා ගියොත් ගියා වගේ එකක් තමයි තිබ්බේ තමයි. ඔය දෙන්නගෙන් වැඩිපුරම ෆෝන් ඇඩික්ටඩ් පර්සන් කවුද? මෙයා. මම. මෙයාට කොයි වෙලේත් මම කියනවා මේ ඔර ෆෝන් එක පාවිච්චි කරන්න බා මාත් එක්ක හිටියත් මම බත් කැව්වත් මම කතා කරගෙන හිටියත් එයා කරන්නේ ෆෝන් එක ඔබනවා. නෑ ඒකට හේතුවක් කියන්නේ මෙහෙමයි මම කරන ජොබ් එකත් එක්ක පොඩ්ඩක් ෆෝන් නෑ නෑ ජොබ් එක අදාළ නැහැ TikTok Facebook කියන ජොබ් එක නෙවෙයි නෑ නෑ ඒක ෆෝන් එක ජොබ් එක කියන්නේ ඒක ඔය ආයේ කිවර එච්චරයි හරිද එච්චරයි right chat box එක කවුද මම නෑ හැබැයි මම මට පරාද වෙන්නෙත් නෑ සාමාන්‍යයෙන් නේ ඔයා එහෙමත් නෑ සාමාන්‍යයෙන් මම නෑ ඔයා කියනවා වැඩි කොහොමද අපේ ගෙදරිනුත් කිව්වා කියනවා මං කියවන වැඩි අහන් ඉන්නවා කවුද හොඳටම ඇක්ට් කරන්නේ දැන් මෙයා බොරුවට අඬනවා වගේ ඔය වගේ ඒවා තියෙනවා නේ මට කන්නේ බොරුව පස්සේ කියනවා මම බොරුවට ඇඬුවේ කියලා ස්ලීපි පර්සන් කවුද මොකද ස්ලීපි පර්සන් මෙයා මේ ළඟදිත් අපි දෙන්න මේ ඉවෙන්ට් එකක් හොස්ට් කරන්න ගියා ඒ ගිහිල්ලා පොඩ්ඩක් ඉවෙන්ට් එක අතරේ පොඩක් පැස්සා ඒ වහින අතරේ බලද්දි මෙයා කාරකට ගිහිල්ලා මෙයා නිදි හොඳට අර ඉවෙන්ට් එකක් හොස්ට් කරගෙන ඉන්නේ ඒ ගිහිල්ලා එයා නිදි නෑ ඒකට හේතුව මේකයි මම ආසයි ගොඩක් නිදාගන්න නිදාගත්තාන් පස්සේ මොකද මෙයාත් එක්ක ඉන්නකොට පොඩක් මනසට නිදහසක් ඕනේ ඒතකොට නිදාගත්තාන් පස්සේ මේ කෑ ගහන්න කරන්නේ පවුනේ නිදිනේ කියලා පොඩ්ඩක් ඉන්න නැත්තම් ඒ නෑ ඒත් ඇරෝනවා පොඩ්ඩක් මනසට මෙහෙම හැදලා ඔව් මනස නිදහස් වෙන්න ඕනේ මොලේ මැරෙන්න බෑනේ Alcoholic person कौन है? मैं हाँ। मामा रहने। क्या किया? Workaholic person कौन है? मैं हाँ। product काम ना make product बहला एक activity की लेकर ना माम product का साइन इधर से ही ना मैं हाँ चिका एक का तो मैं एक में किया कि एक ये वाला करने काम किया ना वादे आप। वैडी पूरा में white lies किया नहीं कौन? I'd like to get out of there. What name? Oya, name. Mea, mea. I'm not. Right. වාතයක් වෙන තරමට ලවින් ඇන් කෙයාරින් පර්සන් කවුද? අමෝ මෙයා. ඒක ගැන නම් මට කියන්න වචන නෑ. ඔයා කියන්න ඉතින්. මේ ඒක කොයි වෙලේත් මේ ඒ ආයෙම තමයි. වෙලාවකට එනවා එක TikTok අර පූසෙල හෝ මොකද අර මිටි කන්නේ. ඒ මේ ආයෙ වගේ තමයි. මෙයා. වැඩිපුරම සොරි කියන්නේ කවුද? මෙයා. මං වැරද්දක් කරත් එයා වැරද්දක් කරත් අවසාන ප්‍රතිඵලය. සොරි බබා. එහෙමනේ වෙන්න ඕනේ නෑ. එතකොට ඉන්න පුළුවන්, සර්වයිව් වෙන්න පුළුවන්. නැත්තම් මෙයාගේ වැරදි තියෙනවා. ඔව්. ඒතකොට මම හරි හරි it's okay fine. අර හැමදේම පහළ තනින් ගලහා බසින වගේ සීන් එකක් තමයි තියෙන්නේ. ඒක ෂේප් කරගෙන කණක් ඇහිලා ඉන්න පුළුවන්. හරි. එහෙනම් ඉතින් අපේ සෙග්මන්ට් එක ඔක්කොම ඉවරයි. Star Back to School. එහෙනම් අද ප්‍රෝග්‍රෑම් එකකින් අපි දැන් යන්න හදන අද දවස කොහොමද? ඔයාලට. සුපර්. ඉස්කෝලේ ඉන්න වගේ ෆීලිං එකක් තමයි මට ආවේ. මට ඉස්සෙල්ලාම මෙතන වාඩි වෙද්දී අර ඩෙස්ක් එක බුදුවයි දකිද්දී නිකන් ආ ඉස්කෝලේ කාලේට ගියා වගේ. මේ ලොකු කාලයක් නා මං ඉස්කෝලේ යලා තාම පොඩි කාලේ. ඔව් මා ආ හරි. හරි ඉතින් මේ ඇත්තටම අවුරුදු 5කට පිටිපස්සට ගියා වගේ තමයි මට දැන් උනේ. ඉතින් thank you so much අපි දෙන්නට ගොඩක් ආදරෙන් invite කරාට. ඉතින් දිගටම අපි දෙන්න එක ඉන්න කියලාත් ගොඩක් ආදරෙන් ආරාධනා කරනවා. ආදරය ගැන කතා කරන්න, ආදරේ විඳින්න. අපේ YouTube, එතකොට TikTok, Instagram ඒ social media ටික follow කරලා තියන්න. ඒ වගේම මේගොල්ලොන්වත් follow කරන්න නේ. ඔව් අනිවාර්යෙන් Star Back to School හොඳ experience එකක්. ඉස්සරහටත් මේ වගේ ලස්සන වැඩසටහන් ගොඩක් බලන්න ආරාධනා කරනවා. දිගටම මේ channel එකත් subscribe කරන්න. අපි වගේ තව ගොඩාක් කට්ටිය ගොඩාක් stars ලා ඔයාලත් එක්ක එකතු වෙයි කියලා අපි හිතනවා. ඉතින් thank you so much. ఆ දවසක හම්බෙමු නේද? අනිවාර්යයෙන්. Bye.